මොකක්ද සිදුකර පැමිණිල්ල මොනව සම්බන්ධවද? මහා පරිමාණ දූෂණයක් පිළිබඳ පැමිණිල්ලක් කරේ 2015 2019 වර්ෂයේදී සිදුවෙච්ච රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සම්බන්ධව. මොකද පැමිණිල්ල තමයි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙලා ඉන්නකොට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒ සේවකයන් 19 දෙනෙක් ඔවුන්ගේ පෞද්ගලික වැඩවලට, එහෙම නැත්නම් ඔවුන්ගේ බිරිඳගේ වැඩවලට සහ ඔහුගේ දේශපාලන වැඩවලට ඉංජිනේරු සංස්ථාවේ වියදමින් අතිකාලය ගෙවලා ඒ සේවයට යොදවගෙන තිබුණා. එතනින් කෝටි 1,421ක් කෝටි 4,21ක පාඩුවක් රජයට සිදු කරමින් ඔහු එයින් අනිසි ලාභයක් ලැබූ බවට තමයි මේ පැමිණිල්ල ඉදිරිපත් කරේ. ඉතින් මේ පැමිණිල්ල අපි ඉදිරිපත් කරන්න හේතුව තමයි දැන් මේ පවතිච්ච ආණ්ඩු සියල්ල මේ පැමිණිල්ල වහලා තිබුණේ මං හිතන්නේ සජිත් ප්‍රේමදාසගේ තියෙන ඒ විපක්ෂ නායකකම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ආණ්ඩුවට දැන් බල කරලා කියනවා මේ සම්බන්ධ සියලුම ලේඛන ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණනයේදී මේ බව එළිදරව්වලා තියෙනවා. ඒ විගණන වාර්තාව අපි ඉදිරිපත් කරා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. අපි බලාපොරොත්තු වෙනවා නීතිය හරියට ක්‍රියාත්මක වේවි කියලා. මොකද අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස අත්අඩංගුවට අරගෙන මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියා කරයි කියලා හිතනවා. මොකද මේ ප්‍රධාන වශයෙන් ඉතා මහා පරිමාණ දූෂණයක්, එහෙම නැත්නම් ඉංජිනේරු සංස්ථාවට රජයට පාඩු වෙමින් ඔවුන් ලාභයක් අත්පත් කරගෙන තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ ආණ්ඩුවෙන් අපි විශේෂයෙන් ගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. මොන වගේ කාලෙද මේක සිදුවෙලා තියෙන්නේ? 2015 2019 වකවානුවේ තමයි මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ. මම හිතනවා මේ ආණ්ඩුව විසඳුමක් දෙයි කියලා. මොකද මේ ආණ්ඩුවේ පළවෙනිම දේ තමයි මේක සුද්ධ කරන්න ඕන, මේ මෙතන තියෙන හොර වංචා දූෂණ එළිදරව් කරන්න ඕන, ඒ සියල්ල තුරන් කරන්න ඕන කියන එක තමයි මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට ප්‍රධාන තේමා පාඩේ වුණේ. ඉතින් අපි හිතනවා මේක ඒ සම්බන්ධයෙන් ඒ නීතිය ක්‍රියාත්මක කරයි කියලා වුණ. මම සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ එකමුතුවේ සභාපති සමීර සේනක සිල්වා.